අපි ඒ ගැන කතා කරගෙන යනකොට ඊළඟට එන ප්‍රශ්නයක් මතු කරන්න තිබ්බේ අපේ පවුල ගෙදර. ඔබතුමේ කලිනුත් සඳහන් කරා. දැන් ඊළඟට ඔය ලොකුම ප්‍රෙෂර් එක එන්නේ මම කියන කෙනා මට තියෙන්නේ තවත් ගැහණු ළමයෙකුට ආකර්ෂණයක් නැත්නම් පිරිමි ළමයෙක් නම් පිරිමි ළමයෙක් තවත් පිරිමි ළමයෙකුට ආකර්ෂණයක් නම් දැන් කොහොමද මම මේක ගෙදරට කියන්නේ මං කොහොමද යාළුවන්ට කියන්නේ මං කොහොමද මගේ ළඟම අයට කියන්නේ ඇත්තටම මනෝයි දැනුතුමේනි මේක අපි එහෙම ගෙදරට කියන්න ඕනේද මගේ පළවෙනි ප්‍රශ්නේ කියනවා නම් ගැටුමක් ඇති නොවෙන්න ප්‍රශ්නයක් ඇති නොවෙන්න කියන්නේ කොහොමද හරි එතකොට අපිට මේක කියන්න වෙනවනේ යම් දවසක හැබැයි කියන්නේ මොන කාලෙද කියලා කියන එක හරීම වැදගත් ඔබ මේක තේරුම් ගන්නවනේ කොයි වෙලේක හරි අවුරුදු 15 තේරුම් ගන්නයි ඉන්නව 17 18 20 ගණන් 30 ගණන් 40 ගණන් ගලා තේරුම් ගන්නයි ඉන්නව නෑ මම ඇත්තටම කැමවලා කැමති මේකට කියලා එහෙම එක එක වයසවලදී එක එක නා තේරුම් ගන්නවා ප්‍රධාන කාරණේ කියලා දැන් මම ඔබ සමරිසී කියලා ඔබ හඳුනගත්තා නම් ඔබට දෙන ලොකුම මං කියන්නේ අදහස තමයි මෙන්න මේක හොඳට තේරුම් ගන්න. උගලගේ අම්මලා තාත්තලාට සමහරලාට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔවුන් මේක අනුමත කරන්නේ නැහැ. ඔවුන්ට ලොකු සමාජ ලැජ්ජාවක් එන හින්දා. ඔවුන්ට සමාජ ලැජ්ජාව නිසා සමහරලාට ඔබට විරුද්ධ වෙනවා. ඔබව ඇක්සෙප්ට් නොකර පවුලෙන් අයින් කරන තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. ඒකේ තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔබේ දෙමව්පියන්ගේ ගතිගුණ ස්වභාවයන් ඔබ දන්න නිසා ඒක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම සාමාන්‍ය තත්ත්වයට කියන්නේ සාමාන්‍යයෙන් නගරබද නොවන ටිකක් ගම්බද ටිකක් අලුත් දැනුමත් එක්ක අලුත් ලෝකයක් එක්ක සම්බන්ධ නොවිච්ච දෙමව්පියන් ඉන්න අයට මේක කොහොමවත් දරාගන්න බෑ. එහෙමනම් ඔබ කොයි වෙලේවත් ඔබ ඉගෙන ගන්න කාලෙ මේක කියන්නේ ඔබ හම්බ කරලා ඔබ ස්වාධීන වුණාට පස්සේ ඔබගේ ආර්ථිකය ඔබ හදාගෙන ඔබ ස්වාධීන වුණාට පස්සේ ඔබ හිමින් සැරේ ගෙදරින් වෙන් වෙන්න ගෙදරින් අයින් වෙන්න කියන තරහ වෙලා මුකුකටවත් නෙවෙයි ඔබ ස්වාධීන වුණා ඔබට ආර්ථිකයක් තියෙනවා කියලා ගෙදරින් වෙන් වෙන්න ඊට වුණාට පස්සේ ඊළඟට එන්නේ විවාහය සම්බන්ධ කාරණේදී අන්න ඒ අවස්ථාවක හිමින් සැරේ කියන්න නෑ අම්මේ මම තනියෙන් ඉන්න තීරණය කළා මම මෙන්න මෙහෙමයි කියන කෙනෙක් කියන්නේ. එතකොට ඔවුන්ට හැබැයි ඔබ ඔවුන් ජීවත් වෙන ප්‍රදේශෙන් ටිකක් ඈතකට යන්න ඕන ටිකක් නගරබදව හිටියොත් වඩා හොඳයි. ඒතර ඈතකට යන්න ඕනේ. ඒතර ඔවුන්ට ඒක ඍජුව බලපාන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට දරා ගන්නත් අමාරුයි. මගේ පුතා මෙහෙම වුණාද කියලා කියන එක. එතකොට දරා ගන්න අමාරු එකත් එක්ක ඒකම සමාජය මොනවා හිතයිද කියලා කියන ඊළඟ ප්‍රශ්නෙත් එනවා. ඇතුලේ ප්‍රශ්නේ ඊට පස්සේ එළියේ ප්‍රශ්නේ. ඒතර ඒක චුට්ට චුට්ට Tamanට දරා ගන්න ලේසි නැද මම ඔපියන්ට. එහෙම ඔබ සුවදින වුණාට පස්සේ ඔබ වෙනම කෙනෙක් වුණාට පස්සේ කියන එක මොකද අනිත් එක ඉගෙන ගන්න කාලේ ඔබ ළමයෙක් උන්ගේ යටත් ඔබට තනියෙන් හිතන්න පුළුවන් ඔබට තේරුමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. හැබැයි ඔබ ඉගෙනගෙන රස්සාව කළා ඔබ ප්‍රොෆෙෂනල් කියලා හරි මොකක් හරි වැදගත් වගකීමක් තියෙන ජොබ් එකක් කරනකොට කියනකොට ඔබව දකින්නේ උන් ළමයෙක් හැටියනේ වැඩිහිටියෙක් හැටියට ඔබට යමක් තේරුම ගන්න පුළුවන් කෙනෙක් කැරිට. ඒද හරිම සූක්ෂම ලෙස ඔබ මේක කියන්න ඕනේ. මම මේ කියන්නේ ගැටුමක්. දෙමව්පියන්ගේ දුකත් අඩු කරගන්න, ඔබත් දුකත් අඩු කරගෙන, ගැටුමත් අඩු කරගන්න ඔබ මේක කියන්න ඕනේ ආකාරය. මොකද දෙමව්පියන්ට මෙහෙම ගැටලුවක් එනවා මට මේ හරි ලස්සන උදාහරණයක් මතක් වෙනවා. මට ඇත්තටම එයා කිව්වා මේක ගැන කතා කරන්න කියලා. ITN එකේ කතා කරන්න අපි ගැනත් මැඩම් කියලා මට කිව්වා. ඇත්තටම මට මතක් වෙනවා ඒ තරුණයා අවුරුදු 23ක තරුණයෙක්. ඉතාම හොඳට ඉගෙනගෙන දැනටත් හොඳ ඩිග්‍රී එකක් කරලා ඉවරත් කරලා ඉන්නේ. දැන් එයා මාස්ටර් එකකට රට යන්න එයා ලෑස්ති වෙනවා. ඉතින් එයාට යන්න ඉස්සෙල්ලා කසාදයක් කරලා දෙන්න අම්මලට තීන්දුව කරලා දෙන්න ඕනේ. ඉතින් එහෙම කියද්දි ඒ අම්මා කියද්දි කරදර කරද්දි මෙයාට එකපාරටම කටින් කියවිලා අම්මා මම ගෑනු ළමයින්ට කැමති නැහැ මම මෙහෙමයි කියලා කියන එක. එතකොට මම ඒ අම්මත් එක්කත් කතා කරා. ඒ අම්මට සැහැන කලක ඉඳන් ඒක දැනිලා තියෙනවා. වචනේ විතරයි අම්මට එන්න ඕනෙලා තියෙන. ඒ හින්දාම තමයි අම්මා පුෂ් කර කර අහලා තියෙන්නේ කැමති වෙනවද කියලා. එතකොට ඒ අම්මා මගේ ඒ අම්මට තියෙන වේදනාව අම්මා හරි ආදරේ දරුවට හරිම හොඳ පුතෙක් අක්කලා දෙන්නෙක් ඒගොල්ලන්ට ඉඳලා තියෙන්නේ. එතකොට අම්මා අක්කලා දෙන්න තාත්තා පුතා මේ ගෙදර ඉඳලා තියෙන අක්කලට හරි ආදරණීයයි. අර ඒක ඇත්තම සමරිසි මානසික මට්ටමක් දක්වා දරුවෙක් යන්නත් හේතු හේතු බලපානවා. අපි ඒක අද කතා නොකරින් වාසි මොන වගේ පසුබිමකින්ද එන්නේ කියලා කියන එක. හරිම හොඳ පුතෙක් මට ඉන්නේ. එයා පොඩ්ඩක්වත් නරක නැහැ. හැබැයි මට බයයි දෙයා කොල්ලොත් එක්ක එළියට යනවා දැන් මොකද කරන්න කියලා. අන්න ඒකයි හසිනේ මෙතන දෙමව්පියෝ තේරුම් ගන්න ඕන කාරණේ. පුතා කොල්ලො ගොඩක් එක්ක ගියා කියලා පුතා ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. ලිංගික එකතු වෙන්නේ නැහැ. ඒ අපි දැන් අපි හිතමුකෝ ගෑනු පිරිමි ළමයි හැමෝ එකම ඉන්නේ නැහැ නේ. යාළුවෝ ඉන්නවනේ. ඒතකොට ඒ වගේම
එහෙම තමයි. ඕ ආදරය කරපු පුද්ගලයෙකුට ඒ පුද්ගලයාත් එක්ක විතරයි ඉන්නේ. මොකද දැන් අම්මට තියෙන බය තමයි ලෙඩ හදාගන්නේ කියලා. දැන් මං ගාව මෙහෙම වෙන්නේ නැහැ කොඩක්වත්. තමන් ආදරය කරන පුද්ගලයාත් එක්ක විතරයි වුණොත් හිටියොත් ඉන්නේ. නමුත් එවැනි දෙයකට ඒගොල්ලොත් යන්නේ නැහැ. මොකද අපි අපේ බය තියෙනවා. අපේ සමාජය හදපු බයක් තියෙනවානේ යම්කිසි දෙයකට. දැන් ඒ ගෑනු ළමයිව පිරිමි ළමයිව සමරිසියව අනිත් මේ විරුද්ධ ලිංගිකයෝ වුණත් තියෙනවා. ලිංගික කාරණේට තියෙන බය. ඉතින් එහිඳ ඒක ගැටලුවක් කරගන්න එපා කියන එක. ඉතින් දැන් ඒ ළමයාත් කියන්නේ එයා ඒ මං දැන් මේ තරුණ දරුව තේරුම් ගන්න අම්මලට මේක දරා ගන්න බැරි වෙන්නේ එළියෙන් එන ප්‍රශ්නෙින්. ඊට පස්සේ එක එක ප්‍රශ්න උන්ට එනවා නිකන් ලිංගික රෝග හැදෙයිද. ඉතින් ඇත්තටම අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට කියොත් ගැහැණුන්ටත් පිරිමින්ට අතරේ සම්බන්ධයකින් උන් ලිංගික රෝග හැදෙන්න පුළුවන්. පිරිමින් පිරිමින් සම්බන්ධයකට දෙන්න පුළුවන් අනාරක්ෂිත විදිහට. එහෙම කියොත් අඳුරන්නේ නැති එහෙම කොහොමද කියලා තමන් දන්නේ නැති පුද්ගලොත් එක ලිංගික කරනවා. ඒ එකම දේ තමයි මෙතනත්. මෙතන කියලා විශේෂ ප්‍රශ්නයක් එන්නේ නැහැ.